මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග වන්දනා කරුවන් විශාල පිරිසක් ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදා ගැනීමට එක් වී සිටිනවා. නමුත් පැමිණෙන ඇතැම් වන්දනා කරුවන් ශ්‍රීපාද ස්ථානයේ අවට පරිසරයට මුදා හරින දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය හේතුවෙන් එම සංවේදී පරිසර පද්ධතියට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. අද දින සිල් දෙසින් මේ අවධානය ඒ පිළිපදවයි. මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමත් සමග බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණෙමින් සිටිනවා. වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාස 3කට ආසන්න කාලයක් ගත වී ඇති අතර පැමිණෙන වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද රක්ෂිතයට හා අවට පරිසරයට මුදා හරින දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පරිසර පද්ධතියට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එලෙස පැමිණ වන්දනාකරුවන් පරිසරයට මුදා හැර ඇති ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 8කට ආසන්නයි. නල්ලතන්නිය නගරයේ හා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ දෙපස වන්දනාකරුවන් බැහැර කළ දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය මස්කලිය ප්‍රාදේශීය සභාව විසින් එකතු කර ගොඩගසා ඇත්තේ මෙලෙසින්. මස්කලී ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම්වරයා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වටිනා පුදබිම සහ රක්ෂිතය රැකගැනීම වෙනුවෙන් කසල බැහැර කිරීමට ලබා දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි. පාද වන්දනා වාරය දෙසැම්බර් මාස පොයෙන් පටන් අරගෙන දෙනර මාස 3ක් විතර ගත වෙනවා. මෙම මාස 3ක් ඇතුළතදී අපි මෙම ශ්‍රීපාද පුදබිම අසල නල්ලතලේ නගරය හා ශ්‍රීපාද පුදබිම අසල තුල ටොන් 5-6කට විතර නොදිරෙන කසල විතරක් අප සභාව මගින් එක්රෙස් කර තිබෙනවා. මස්කිලි ප්‍රාදේශීය සභාව මගිනුත් අනිකුත් මාධ්‍ය මගිනුත් අපි නිරන්තරයෙන්ම දෙමළ බැතිමතුන් නිසි ආකාරව මෙම නොදිරෙන කසල බැහැර කිරීම සඳහා ප්‍රචාරක කටයුතු වලින් දෙනුවත් කරනවා. ඒ වගේම ප්‍රබදාන කටයුතු විටින් විට අපි පැවැත්වුණා. කෙසේ නමුත් පෙම්නෙන බැතිමතුන්ගේ මෙම ශ්‍රීපාද පුදබිම අසලට හා පරිසරයට නොදිරෙන ප්ලාස්ටික් වගේ නොදිරෙන කසල දමා යන බැවින් මෙම පරිසරය වගේම මෙම ශ්‍රීපාද පුණ්‍ය භූමිය තුළ අපිට නොදිරෙන කසල වෙඩි වශයෙන් එකතු කිරීමට සිදු වී තිබෙනවා. මෙම ප්‍රාදේශීය සභාව 2018 වසරේදී සංස්ථාපනය කළ අලුත් සභාවක්. සේවකයන් වගේම මුදල් වශයෙන්ුත් අඩු ආදායම් ලබන සභාවක්. ඒ නිසා අපි වෙඩි සේවකයන් යොදවා වෙඩි මුදල් ප්‍රතිපාදනයකුත් වෙන් කර මෙම කසල කල්මනාකරණ වැඩ කටයුතු සිදු කිරීමට සිදු කරන්න වෙනවා. එනිසා අපි කාලනික පෙමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ රැගෙන එන මෙම නොදිරෙන කසල ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බෑර කරන ලෙසත් ඒ වගේම සෑම විටම මෙම පූජා භූමිය තුළ මෙම ප්ලාස්ටික් බෝතල් අනිකුත් ද්‍රව්‍ය බැහැර කිරීමෙන් වලකී සිටින ලෙසත් ඉතා කාරුණිකව අපි ඉල්ලා සිටිනවා.